2024 ඉන්දියන් ප්‍රීමියර් ලීග් මේක නම් මෙදාපාර වෙනමම පිස්සුවක් වෙලා තමයි තියෙන්නේ. ඉතින් කලින් පාර තියපු රෙකෝඩ්ස් ඔක්කොම දවසෙන් දවස අලුත් වේගෙන තමයි එන්නේ. ඉතින් ඔයාලට මතකත් ඇති IPL ඉතිහාසයේ වැඩිම ලකුණු පහුගිය දිනක සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම ලබා ගත්තා. ඒ ප්‍රබල මුම්බයි ඉන්දියස් කණ්ඩායමට එරෙහිව තමයි. ඉතින් මෙදාපාර ඒ රෙකෝඩ් එක තියලා දවස් ගාණක් යන්නත් කලින්ම දෙවෙනියට වැඩිම ලකුණු අප්‍රේල් 3 අද දින 272ක් දෙල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ලබා ගත්තා. ඒ සුපිරි පිතිකරු සුනිල් නරේන්ගේ පිතිකරණයත් එක්කම තමයි. ඉතින් මේකෙදි අපිට බලා ගන්න පුළුවන් වුණා පන්දුවෙන් වගේම පිට්ටෙන් වැඩ දාන සුනිල් නරේන් 6x7ක් සහ 4x7ක් සමගින් පන්දු 39ක් තුලදී ලකුණු 85ක් ලබා ගන්නවා. ඉතින් මේ හින්දා අද මගේ වීඩියෝ එකේ කතානායකය වෙන්නේ සුනිල් නරේන් තමයි. ඉතින් අපි බලමු ඇත්තටම කවුද මෙන්න මේ සුනිල් නරේන් කියන්නේ කියලා. සුනිල් ෆිලිප් නරේන් ඉපදෙන්නේ බටහිර ඉන්දියා කොදේව් දූපත්වල ට්‍රිනිඩැඩ් කියන ප්‍රදේශයේ තමයි. ඒ 1988 මැයි 26 වෙනි දින තමයි. ඉතින් එදා ඉඳන් ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන්න හීන දැක්ක සුනිල් ගිහිනේ හැබැයි වෙන්නේ 2011 වසරේදී තමයි. ඉතින් 2011 වසරේ ඉඳන් 2019 දක්වා සුනිල් නරේන් බටහිර ඉන්දියා කොදේව් ජාතික කණ්ඩායම නියෝජනය කරලා තියෙනවා. ඉතින් ඊට පස්සේ වාර්තා පිට වාර්තා තබමින් සුනිල් නරේන් කියන්නේ සුපිරි ක්‍රීඩකයෙක් කියන එක සුනිල් නරේන් ලොවටම පෙන්වන්නේ තමන්ටම ආවේනික වුණ පන්දු යැවීමේ ඉරියව්වත් එක්ක තමයි. ඉතින් 2012 වසරේදී ඉන්දියන් ප්‍රීමියර් ලීග් වලට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම තුලට ඇතුළු වෙන නරේන් අකණ්ඩව මේ විදි වසර 10කටත් වඩා වැඩි කාලයක් එම කණ්ඩායමේ සාර්ථකම ක්‍රීඩකයෙක් වෙලා අවසන්. මේ වෙද්දී තරග 165කට මුහුණ දීලා IPL ඉතිහාසය තුලදී කඩුලු 165ක් ලබා ගන්න සුනිල් නරේන්ට පුළුවන් වෙලා තියෙනවා. සුනිල් නරේන් මේ විදි දිනු වෙලා තියෙන්නේ ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ට පමණයි. ඒ අතර ලසිත් මාලිංගත් ඉදිරියෙන්ම ඉන්නවා. ඉතින් කොහොමද කොමාරි 2019 වසරේදී ජාතික කණ්ඩායමේ ඉවත් වෙන සුනිල් නරේන් පසුව තමන්ගේ ජීවිතේ ඉතිරි කාලය වැය කරන්නේ ලීග් ක්‍රිකට් තරඟ සඳහාම තමයි. ඉතින් IPL, PSL, කැරිබියන් ප්‍රීමියර් ලීග් වගේම ලෝපුරා ප්‍රචලිත ක්‍රිකට් ලීග් රැසකට සුනිල් නරේන් මේ වෙද්දි සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් මෙදාපාර 2024 IPL එකේදී තමන් මුහුණ දුන් තරඟ දෙකේදීම ලකුණු 47ක් සහ ලකුණු 85ක් ලබා ගනිමින් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පෙරමුණට ගේන්න නරේන් විශාල දායකත්වයක් ලබා දීලා තියෙනවා. ඉතින් ඊළඟ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව තරඟය පැවැත්වෙන්නේ චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායමත් එක්ක තමයි. ඒ අප්‍රේල් 8 වෙනිදා තමයි. ඉතින් මේ තරගයත් ඊටමත් උණුසුම් තරගයක් වෙනවා කියන එක නොඅනුමානයි. ඉතින් මේ තරගයේදී නරෙන් මොන වගේ වැඩපාරක් දාවිද කියලා අපිත් ආසාවෙන් බලාගෙන ඉමු.